රංගන දැන් ලයිට් බිල ආයෙත් එතකොට වැඩි කරන්න යන්නේ. දැන් මාස දෙක තුනකට කලින් වැඩි වුණා. ආයෙත් වතාවක් රතු එලියක් පත්තු වෙලා තිනවා. ඔන්න ආයෙත් අපේ ලයිට් බිල් එක වැඩි වෙනවා කියලා. අවුරුද්දට දෙපාරක්. නේ ජනවාරි වල එකපාරයි ආයෙත් අවුරුද්ද මැද එකපාරයි. දැන් මෙහෙම ලයිට් බිල වැඩි කළොත් කබලෙන් ලිපට තමයි තින් වැටෙන්නේ. මේ තියෙන ජීවන තත්ත්වයත් එක්ක පුජ්‍යලයින්ට ජීවත් වෙන්න අමාරුයි කියන කාරණාව හැමෝම දන්න එකක්. ඒ වගේම රටක් විදියට ආර්ථිකය ගොඩනංවන්න තියෙන කර්මාන්ත ව්‍යවසායකයෝ මේ උදවියත් මේ වෙලාවේ පත් වෙලා තියෙන පුදුමාකාර අපහසුතාවයක්. එහෙම කර්මාන්තයක් ව්‍යවසායකයෙක් වැටෙනවා කියන්නේ රස්සා දෙක තුනේ ඉඳන් සමහරට රක්සා 20,000 30,000 රස්සා ලක්ෂ දෙක නැති වෙන්නත් පුළුවන්. අපි කතාව පටන් ගමු ඇගලුම් ශේෂ්ත්‍රයේ ප්‍රවීණ එක්වන ආචාර්ය චමින්ද පී කල්පගේ මහත්මයාගේ. විදුලි බිල වැඩි කරන්න ඕනේ කියලා විදුලි බලයාමතු චෙකර ගානවා මම කීපතාවක්ව මාධ්‍ය වලින් දැක්කා. මන්ද පෝෂණයේ පෙළන අයත් ඉන්නේ ගෙවල් වල තමයි. ඒගොල්ලන්ට විදුලි බිලක් එනවා. මේ වෙලාවේ මීට වඩා විකල්ප යන්නට ඕනේ. හැම වියදමක්ම හැම නාස්තියක්ම හැම දුර්වල පාලකයක්ම හැම දුර්වල මැනේජ්මන්ට් එකක තියෙන සියලු දේවල් ආයතන මිනිස්සුන්ට දාලා දරස ගානේ බරපතෝල බතු පතෝල බරපතෝල ප්‍රශ්න හදලා මේ රටේ තියෙන සත්‍ය නැති කරගන්න එපා කියලා මගේ අදහස. ඔබතුමාලා දැන් මේ සායකින් විදිහට කටයුතු කරන පුජ්‍යලයන් හැටියට ලංකාවේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ කෙනෙක් කොයි ආකාරයෙන් බලපාන්න පුළුවන්ද? ගොඩාක් කර්මාන්ත ජීවලා ගිහිල්ලා තවත් සෝත පාරු ලක් වෙන තියෙන බොහොම ගොඩි කර්මාන්ත ටිකක් පමණයි. ඒවටත් දැන් ජීවත් වෙන්න මාර්ගේ නැතුව ළමයිව බලා ගන්න නැතුව ව්‍යාපාරේ බලා ගන්න විදියක් නැතුව ඉතාම බරපතල ගැටලුවක තියෙන්නේ. මම හිතනවා මිනිස්සු කෑ ගහන්න නැතුව ඇති, උද්ඝෝෂණය කරන්න නැතුව ඇති, පාර දෙන්න නැතුව ඇති. ඒ වුණාට මේ මිනිස්සු කෑම දීම නැතුව තමන්ට අවශ්‍ය කරන විදංගොට ආදායම් නැතුව දැන් ලොකු ප්‍රශ්නක ඉන්න වෙලාවක තවත් මේ වගේ දෙයක් කරත් එක දරා ගන්න බැරුව ලොකු බලපාන ඇති වෙයි මේ රජය සහ ලංකාව කියන නම අප කීර්තියට එන්න ලොකු ප්‍රශ්නයකට මේක බලපායි. ටූරිසම් නම් එකක්වත් ලංකාවට එන්නේ තේකයි. මේකේ වියදම් වැඩි, මේකේ විනෝදෙන්න දේවල් නැහැ, මේක කිසි දෙයක් Taman කියන මුදුරට සාධාරණයක් මේ රටේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ටූරිසම් නම්කත් මේ රටට එන්නේ නැත්තේ. තව තවත් විදුලි බිල වැඩි කරත් එහෙම මේකේ ප්‍රශ්න දෙගොල්ල තුම්බුනේ වෙලා මේක විනාශ වෙනවා. රංගන දැන් මේ ඔය සංචාරක කලාප දෙකකට අර මේ දවස්වල රටපුරා සිදුවෙන විදුලි කප්පාදු අදාළ නොකරන තීරණයක් අරන් තියෙනවා. ගාල්ල සහ ඇල්ල. හැබැයි ගාල්ලේ සහ ඇල්ලේ විතරක් නෙමෙයි සංචාරකයෝ යන්නේ. ඒකත් මතක් කරන්න ඕනේ. දැන් සංචාරකයෝ විතරකුත් නෙමෙයි ව්‍යවසායිකයෝ ලංකාව පැත්ත බලන්නේවත් නැහැ. මොකද ලංකාව වගේ රටක අලුතෙන් ව්‍යවසායිකෙක් විතර ව්‍යාපාරයකට අත ගහන්න බොහෝ දෙනෙක් බයයි. අලුතෙන් එන අය පැත්තකින් තියන්නකෝ. ඉන්න අය. දැන් ඉන්න අයත් ගලවන් යන්න පටන් අරන් තියෙන්නේ. එහෙම කෙනෙක් තමයි හෙලකොකෝ එනර්ජි පුද්දලික සමාගමේ අධිපති හරේන්ද්‍ර මහකුමාර මහත්මයා. මේ රටේ පාලකයෝ මොන වගේ මිනිස්සුද කියලා කියන්න වචන නැහැ. ඒ කියන්නේ උපමා නැහැ. දුරස්ථව විදුලිය පරිවහරණය කරන මිනිස්සෙක්ෝ කවුරුන් ඔවුන්ගේ පඩිය වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ. අනිත් පැත්තෙන් ව්‍යවසායකයන් වශයෙන් අපිට අවශ්‍ය කරන ලාභ උත්පාදනය කරන පරිසරයක් මේ රට තුල නැහැ. නිෂ්පාදන නිල ඊළඟීලා තින්නේ අහස උසට තරාගත නොහැකි. ඒක මෙහිදී ගැනීමේ පාරිභෝගිකයන්ගේ මුදල් අත ගැවගෙන සම්භාවිතාව අඩු. එතකොට මේ මෙහිදී ගැනීමේ සම්භාවිතාව 70%කට වඩා අඩුව තියෙනවා. භාණ්ඩ මෙහිදී ගැනීම විශේෂයෙන් අත්‍යවශ්‍ය බහන්ද හැර අනිත් සියලු දේවල් ඔවුන් අතහරින්න සිටිනවා. මිනිසුන්ට එදා වේල කන්න හාල් පොල් සීන් ටික තේකොළ ටික මාළු කෑල්ලක් කන්න පරිසරය හදා ගන්න දඟලන රටක් මේක. එහෙම රටක නිෂ්පාදකෙක් වශයෙන් අනිවාර්යෙන් නිෂ්පාදන වල අහස උසට ගිහිලා තියෙන මොහොතක අපි මහා පුදුම අම්පාවට පත් වෙනවා. මට තේරෙන්නේ නැහැ මේ රටේ පාලකයෝ මේ රටේ මිනිසුන්ගෙන් පලි කරනවා වගේ කියලා. රංගන දැන් මෙහෙමයි කතන්දරේ. කර්මාන්තයක් ඇදන් වැටෙනවා කියන්නේ ව්‍යවසායකයෙක් ඇදගෙන වැටෙනවා කියන්නේ අර මුලිනුත් කිව්වා වගේ රස්සා 10-15,000 ලක්ෂයක් දෙකක් නැති වෙනවා. ඒ කියන්නේ පවුල් 20-30,000 පවුල් ලක්ෂයක් දෙකක් ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව මහපාරට ඇදගෙන වැටෙනවා. ආදායම මහිමි වෙලා. ඒක එක පැත්තක්. සහ දෙවෙනි කාරණාව රට ආර්ථික අර්බුදයක තියෙන එක නම් දැන් ඔයත් මමත් අපි හැමෝමත් පිළිගන්න කාරණාවනේ. දැන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපිට රුපියලුත් ඕනේ, අනිත් පැත්තෙන් ඩොලරුත් ඕනේ. ඒකත් අපි පිළිගන්න කාරණාවක්නේ. දැන් ඩොලර් හොයාගන්න IMF එක හෝ තවත් ආයතන හරහා ණය ගන්න අපි හදනවානේ. ණය අරගෙන අපිට යන්තම් ඔළුව උස්ස ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් හැමදාම ඉන්න බෑනේ. නේ? හැබැයි කලින් දවසක පෙන්වලා දුන්නා IMF එකෙන් ගන්න යන ණය වගේ දෙගුණයක් සංචාරක කර්මාන්තේ කකුල් දෙකෙන් හිටෙව්වොත් අපිට අවුරුද්දෙන් හොයන්න පුළුවන්. අපි මේ කර්මාන්ත ටික කකුල් දෙකෙන් හිටෙව්වොත් මේ ණය වගේ 3-4 ගුණයක් අපිට අවුරුද්දකට හොයන්න පුළුවන්. හැබැයි අපි ගන්න තීන්දුව తీරන තල්ලු කරන්නේ කර්මාන්ත වැටෙන පැත්තට නම් එතකොට අපිට හිතන්න වෙනවා අපි කොහෙටද යන්නේ කියලා. දැන් දිල්ෂාන් සාමාන්‍ය ජනතාවට නම් තේරෙන්නේ අපිට විදුලිය සපයන්නේ විදුලි බල මණ්ඩලය කියලානේ සාමාන්‍ය අවබෝධය වෙන්නේ. ඉතින් මෙහි වගකීම දරන විදුලි බල මණ්ඩලය තුළ
මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නිසාද නැත්නම් මේ විදිහට විදුලි බිල වැඩි කරන්න හේතු වෙන්නේ නැත්තේ මොනවද කියලා අපි එකින් එක හොයාගෙන යන්නයි හදන්නේ බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහත්මයා ඒ ගැන කතා කළා පළවෙනිම ගැටලුව තමයි ආයතනයක් හැටියට විදුලි බල මණ්ඩලයට තියෙන විදුලි සැපයීම පිළිබඳ ඒකාධිකාරයක් මොනොපොලි එකක් කියලා අපි කියනවා දැන් සාමාන්‍යයෙන් තමන්ගේ වියදම වැඩි වුණාම සාමාන්‍ය ආයතනයක් වැඩ කරන විදිහයි ඒකාධිකාරයක් වැඩ කරන විදිහයි ක්‍රම දෙකක් මොකද ඒකාධිකාරයක් තියෙනකොට ඒගොල්ලන්ට පුළුවන් තමන්ගේ වැඩි වුණ වියදම සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ගේ පාරිභෝගිකයට පවරන්න මොකද පාරිභෝගිකයට වෙන කරන්න දෙයක් නැහැ ඒ සම්පූර්ණ වේදම පාරිභෝගිකයට පවරන එක වෙන ආයතනයකට ඕකුණොත් එහෙම ඒගොල්ලෝ මුලින්ම බලන්නේ කොහොමද අපි මේ වේදම අඩු කරගන්නේ විදුලි බල මණ්ඩලයේ පාඩුව ඉතා විශාල වැඩි වුණා ඒගොල්ලන්ගේ පිටරටින් ගෙන්නන පොසිල ඉන්ධන මත යැපීම හුඟක් වැඩි නිසා ඒ වගේම අපේ රුපියල සෑහෙන විදිහට කඩා වැටුණා ආර්ථික ප්‍රශ්නය නිසා පහුගිය අවුරුද්ද ඇතුළත මේගොල්ලන්ගේ ක්‍රියාකාරකම් බලුවොත් එහෙම මෙතන තිබුණ සම්පූර්ණම අවධානය විදුලි බිල වැඩි කරලා මේ ගාන හොයා ගැනීම මිසක් තමන්ගේ වියදම අඩු කිරීමට නිශ්චිත සහ කළ හැකි සහ කළ යුතු කිසිම ක්‍රියාමාර්ගයක් මම නම් දැක්කේ නැහැ. ඔන්න ළඟන වැඩේ දැන් මේක තව ටිකක් තේරෙන්න පොඩි උදාහරණයක් කියන්නද? අපි හිතමුකෝ බේකරි කර්මාන්තකරුවෙක් කියලා. දැන් බේකරි කර්මාන්තකරුවට පාඩු නම් මේ පාඩුව පියව ගන්න ක්‍රම දෙකක් තියෙනවනේ. එක්ක පුළුවන් ආදායම වැඩි කරන්න. එහෙම නැත්නම් පුළුවන් වියදම අඩු කරන්න. දැන් ආදායම වැඩි කරන්න කියලා පාංගෙඩියේ ගාන අද 100යි හෙට 200යි ඊළඟ දවසේ 300යි ඊට පස්සේ 400යි ඊළඟට 600යි එහෙම වැඩි කළොත් මොකද වෙන්නේ? දැන් ඒතර පාරිභෝගිකයා එක පැත්තකින් පීඩාවට පත් වෙනවා වගේ මේ එහෙම වැඩි කරන්න බැරි බාධාවක් තියෙනවා. මොකද ඔහුගේ බේකරි නැතුනොත් එහෙම වෙනත් බේකරින් හරි පාන් ගන්න පුළුවන්. ඒකාධිකාරයක් මෙතන නැති නිසා. ඒකාධිකාරයක්ම තියෙනවා කියමුකෝ. ගමටම තියෙන එක බේකරියයි කියලා කියමුකෝ. දැන් එතකොට අර මුලින් කියපු එක තමයි වෙන්නේ. පාරිභෝගිකයකට මේක ගන්න බැරි වෙනවා. ගන්න බැරි වුණාම පාරිභෝගිකයා ඒක ගන්නෙ නෑ. දැනටමත් වෙලා තියෙනවනේ. මේක අස්පනා පිට තියෙන උදාහරණයක්නේ. අපි දැන් බිස්කට් කන්නේ අඩු වෙන්නේ. අපි දැන් පාන් කන්නේ අඩු වෙන්නේ. අර මුලිනුත් කියවුනා වගේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ඉටු කරගෙන අනිත් ටික අතාරින තැනකට රට තල්ලු වෙලා තියෙනවානේ දැන් එතකොට මේ ආදායම වැඩි කර ගැනීම සඳහා මිල වැඩි කරන්න ගියොත් අනිත් පැත්තෙන් ඒකට තියෙන ඉල්ලුම නැති වෙනවා මේක පාවිච්චි කරන්නේ නැති වෙනවා හරි එතකොට මේ ප්‍රොඩක්ෂන් අඩු වෙනවා මේක විදුලියට අදාළ කරලා ගත්තොත් විදුලිය පාවිච්චි කරන්නේ නැතුණාම මොකද වෙන්නේ රටේ නිෂ්පාදන අඩු වෙනවා නිෂ්පාදන අඩු වුණාම රටේ ආර්ථික යන්ත්‍රණය දුවන්නේ නැහැ ඒක එකතන හිර වෙනවා ඔන්න සහ දැන් පාඩුව පියව ගන්නත් එපැයි හැබැයි පාඩුව පියව ගන්න ඕන නම් ආදායම වැඩි කර ගන්න අතරේ කළ හැකි තව දෙයක් තියෙනවා පාරිභෝගික කියනත් පීඩාවක් නොවෙන්න. ඉල්ලුමටත් අවහිරයක් නොවෙන්න. මොකද කරන්න පුළුවන්? මොකද්ද? වියදම් අඩු කරන්න පුළුවන්. ඕනේ නැති වාහන, ඕනේ නැති තෙල්, ඕනේ නැති වරප්‍රසාද මෙන්න කපන්න තැන්. මේවා කැපුවොත් වියදම අඩු කරන්න පුළුවන්. වියදම අඩු කරලත් පාඩුව පියව ගන්න පුළුවන්. හැබැයි ලංවිමට, ලංකා විදුලිවල මණ්ඩලයට එහෙම සවිඥානික බවක් තාම ඇති වෙලා නැහැ. හැබැයි දැන් එහෙම ඒව කප්පාදු කරනවට වඩා ලේසියෙන් රටේ අහිංසක මහජනතාවගේ පිටින් යවන එක එනිසා තමයි වලදාහරි නිරදාහරිනුත් මේකට සූදානම් වෙමින් මේකට නීති සම්පාදනය කරගෙන ඔබේ අපේ සාක්කුවට විදින්න මේ විදුලි බිලත් වැඩි කරන්න යන්නේ. දැන් ඔන කැබිනට් පත්‍රිකාවක් දානවානේ මාතෘකාව Introduction of an automatic semi-annual cost recovery based electricity tariff adjustment mechanism. මේ යාන්ත්‍රණයක් හදන්න යන්නේ අවුරුද්දට දෙපාරක් ස්වයංක්‍රීයව විදුලි බිල සංශෝධනය කරන්න. හැබැයි සිං සංශෝධනය කියන වචනේ එක වැඩි කරන්න වගේ එකකට සමාන කරලා කිව්වත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් ඒක වැරදි නෑ කියලා. දැන් ඔය කැබිනට් යෝජනාව අවසානයේදී මොකක්ද වෙන්නේ? ඊයේ පස්වරු වෙනකොට පාර්ලිමේන්තුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළ දේ විදුලි මණ්ඩලයේ පාඩුව පියවා ගැනීම ප්‍රමාණවත් නොවන බැවින්. ආ ඒ කියන්නේ අගෝස්තු වල වැඩි කරපු එකක් දැන් මදි. මදි. ඔයා දන්නවද ගිය අවුරුද්දේ 2021 ලංකා විදුලි මණ්ඩලයේ ආදායම රුපියල් බිලියන 270ක් විතර. නේ? ඔය වැඩි කිරීමත් එක්ක ඕක 500ක් විතර වෙයි කියලා ඇස්තමේන්තු කරනවා. දැන් උනට ආසන්න වෙයි කියලා. දැන් 500ත් මදි. දැන් මං හිතන්නේ 350ක් ගොහෙත් අවිල්ලනවානේ. ඔව්. දැන් මේකද කියන්න හැදුවේ දැන් මේ අගෝස්තු මාසේ වැඩි කළ එක ප්‍රමාණවත් නොවන නිසා විදුලි බිල වැඩි කිරීම සඳහා කළ ඉල්ලීමට මේ වනට කැබිනට් අනුමැතිය හිමි වූ බව ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී අනාවරණය විය. ඒ කියන්නේ අර මං කලින් හෙඩ්ලයින් එක කියවපු කැබිනට් පත්‍රිකාවට දැන් අනුමැතිය ලැබිලා තියෙන එක net news වලත් කිව්වා. ඒක දැන් රටේ ගොඩක් අය දන්නවා. දැන් හැබැයි ඇත්තටම කැබිනට් මණ්ඩලයේ අවශ්‍යද ලංකාවේ විදුලි පාරිභෝගිකයාගේ විදුලි බිල තීරණය කරන්න? ඔය ප්‍රශ්නේ මෙහෙමත් අහන්න පුළුවන් නේද? කොහොමද? කැබිනට් මණ්ඩලයට පුළුවන්ද විදුලි බිල තීරණය කරන්න? ඔව්. ඒ ප්‍රශ්නේ අපි වඩාත් හොඳින් ලිහිල් කරගමු බලශක්ති විශ්ලේෂක ආචාර්ය තිලක් සීබලා පිටියේ මහත්මයාගේ.
විදුලි මිල අඩු කිරීමටත් වැඩි කිරීමටත් කැබිනට් අනුමැතියක් අවශ්‍ය නැහැ. රටේ තියෙන විදුලි බල පනත අනුව විදුලි බල පනතේ කියලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි. රටේ විදුලිය සැපයුමේ වියදම ඒ විදුලි සැපයුම ආයතන විසින් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ යුතුයි. ඒ ඉදිරිපත් කළ මිල වියදම් සලකා බලා ඒව මහජන උපයෝගිතා කොමිසම අනුමත කළ යුතුයි. ඊට අනුරූපව විදුලි මිල සකස් කළ යුතුයි. දෙවනුව පනතේ කියලා තියෙනවා මේ ක්‍රියාපටිපාටිය කරගෙන යෑම සඳහා අවශ්‍ය කරන ලියවිලි මහජන උපයෝගිතා කොමිසම සකස් කළ යුතුයි. ඉතින් මේ ලියවිලි සකස් කරලා වසර 2011 සිට හැම අවුරුද්දෙම ජනවාරි සහ ජූලි මාසවල විදුලිය මිල වැඩි කිරීමටත් ඒ වගේම සමහර විට අඩු කිරීමටත් මහජන උපයෝගිතා කොමිසමට බලය තිබුණා. එදත් තිබුණා, අදත් තියෙනවා. කැබිනට් මණ්ඩලයට කිසිම දැන් තියෙන නීතිය අනුව කිසිම වගකීමක් නැහැ විදුලි මිල අඩු කිරීමට හෝ වැඩි කිරීමට. එම නිසා මා පුදුම වෙනවා කැබිනට් මණ්ඩලයේ ඒ වගේ තීරණයක් ගැනීම ගැන. ඒගොල්ලන්ට ඕනනම් යම් කිසි යෝජනාවක් කරන්න පුළුවන් මේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරන්න කියලා. නමුත් අනුමැතියක් එහෙම අවශ්‍ය නැහැ. මහජන උපයෝගිතා කොමිසමට තමයි සම්පූර්ණ වගකීම තියෙන්නේ. ඇගැන දැන් කැබිනට් මණ්ඩලය කැමති වුණත් නැතත් මහජන උපයෝගිතා කොමිසමට ඕනනම් පුළුවන් වැඩි කරන්න අනුමැතිය දෙන්න. එහෙම නැත්නම් පුළුවන් වැඩි කරන්න අනුමැතිය නොදී ඉන්න. ඔව්. දැන් මේ ගත වෙමින් තියෙන දෙසැම්බර් මාසයේනේ. තව මාසයයි මේ 2022 අවුරුද්දට තියෙන. 2023 අවුරුද්දේ මැද භාගයක් වෙනකොට නැත්නම් පෙබරවාරි මාර්තු අප්‍රේල් මාසෙ වෙනකොට ලංකාවම අඳුරේ තියන්න වේවිද? එහෙම නැත්නම් බලශක්ති අර්බුදයේ එන්න එන්න උත්සන්න වේවිද කියලා බොහෝ දෙනෙක් සැකපල කරනවා. මේ ප්‍රශ්නත් එක්ක ඔව් ඒකට වෙන්න හේතු මොනවාද කියලා අපි හොයාගෙන යන්නට ඕනේ. ඒ පිළිබඳව කතා කළ ආචාර්ය විදුර හලපනාවේ ඊට බානක ප්‍රශ්නයක් දැන් අපේ ගුරු පලාගාරයේ තියෙන ලොකු ගැටලුවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගල්ලංගුරු නැව් 42ක් ගේනවා අවුරුද්දකට. ඒ ගල්ලංගුරු නැව් 42 ගේන්නේ ඔක්තෝබර් මාසේ මැද ඉඳන් අප්‍රේල් මාසේ මැද වෙනකම්. මොකද ඒ කාලය ඇතුළත විතරයි මේ ගල්ලංගුරු ගොඩ බාන්න පුළුවන්. ඊට පස්සේ තියෙන වාර්කන් කාලේ ගල්ලංගුරු ගොඩ ගන්න බැහැ. ඒකට නැව් 42ක් ගේනවා කියන්නේ නැව් 20ක් විතර ගේන්න ඕනි දෙසැම්බර් මාසෙ වෙනකොට. නමුත් දැනට නැව් 4යි ගෙනල්ලා තියෙන්නේ. පස්සේ නැවට ගෙවලා කියලා තියෙනවා. ඊට පස්සේ නැව් කොහොමද එන්නේ කියන එක කවුරුත් දන්නේ නැත මේ අවස්ථාවේ. ඒතකොට ගල්ලංගුරු අපිට අවශ්‍ය ප්‍රමාණයක් ඉන්න ගන්න බැරි වුණොත් කොච්චර තෙල් තිබුණත් පෑ ගානක විදුලි බල කප්පාදුව කොටත් යන්න වෙනවා. ඒතකොට විදුලි බල වැඩි කරයි කියලා ඩොලර් හම්බ වෙන්නේ නැහැ රටට. තෙල් හම්බ වෙන්නේ. නමුත් උත්සාහ තිබුණාට ඩොලර් නැහැ. අන්න වැඩේ දැන් මේක රුපියල් වලින් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඩොලර් වලින් විසඳන්න ඕනේ ප්‍රශ්නයක්. විදුලි බල වැඩි කරලා අපිට උපය ගන්න පුළුවන් රුපියල්. ඒතකොට එහෙම රුපියල් උපයගත්ත කියලාත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. අපි ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන රුපියල් ටික කොහොම හරි දැන් අපේ බලධාරීන්ගේ තිනු වමනාවට ඒ ටිකත් අපෙන් හූර කරනවා. මේ පිළිබඳව කතා කරන්න වැඩිම අයිතියක් තියෙන්නේ ඔබට අපිට. ඒ නිසා බැලුම් ගල වේදිකාවේ ඉදකඩවෙන් කරනවා 0112 55 33 63. ෆුල් ෆාම් එකක් ගත්තොත් කිකිලිට කන්න දීලා විටමින් වර්ග දීලා තමයි බිත්තරය ගන්න. ඒ බිත්තර අරගෙන ඒක අලෙවි කරලා ලාභ ලබන ඒ ලාභය තමයි ආයෝජනය කරන්නේ. දැන් මේක වෙලා තින්නේ එහෙම නෙමෙයි අර කුකුල් ෆාම් එකේ ඉන්න කෝම සත්ති ටික මරලා මසට විකුණලා ඉවරලා ඒකෙන් ඔලිය ගෙවනවා. ඊට පස්සේ ණය ගෙවන්න තව මොකක් හරි මගදී වැඩක් කරන්න වෙනවා. මේ මිනිස්සුම මරගෙන කන්න හදන. හැබැයි මේගොල්ලන්ට මේක මරගෙන කෑවට පස්සේ ඊට පස්සේ ගොඩ මිනිස්සු නැති වෙනවා. මගේ ජීවිතේ ඇහුවමයි දෙවියනේ IMF එකේ ණය ගන්න කියන කවුරු ණයක් ගන්න රටේ ජනතාවට බදු ගන්න රට. සාමාන්‍යයෙන් කරන්නේ ණයක් ගන්න නම් ඒ ණය ගන්න සුදුසුකම් සපුරන්න යම් කිසි මොනෑම සාධනීය දෙයක් අපි ව්‍යාපාරයක් ගත්තොතින් ව්‍යාපාරයේ වර්ධනය වෙන්න. ඒතකොට ඒ ව්‍යාපාරයේ වර්ධනය කරලා ලාභ උත්පාදනය කරන තත්ත්වයකට පත් වුණාම තමයි ණයක් ගන්න සුදුසුයි කියලා පෙන්නන්නේ. මේකෙම නෙමෙයි මේක රටේ ජනතාවට කිසිම දෙයක් දෙන්නේ නැතුව ඔවුන් දරිද්‍රතාවෙන් පෙළෙද්දි හන්ද පෝෂණය කියන දේ වර්ධනය වෙද්දි මිනිස්සුන්ට කෑම බීම නැති වෙද්දි තමන්ගේ සියලු මූලික අවශ්‍යතාවල් ඇපයට තියලා කුසගින්නද පමණක් සීමා වෙච්ච මිනිස්සු ඉන්න රටක ඒකට විතර මූලිකත්ව දෙන්න වෙච්ච මිනිස්සු ඉන්න රටක මිනිස්සුන්ගේ දැන් බෙල්ලක් මෙරිකලා බඩට පටි තද කරගන්න තුවතර වත් කරලා ඉවල ඒ මිනිස්සුන්ගෙන් තවත් කෝරගෙන කන්න හදන බදු එපයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මම කියන්නේ මිනිසුන්ගේ ආදායම උත්පාදනය කරලා අන්න ඒකට බද්ධ ගන්න. මේක මිනිසුන්ගේ පරිවැඩි විල නැහැ. නිෂ්පාදක කබල ලිපට වැටලා හැම භාණ්ඩේම මිල 300 354 ඉහළ ගිහිල්ලා. එහෙම ඉහළ ගිය රටක භාණ්ඩ අලෙවිය 70 75 අතර අඩු වෙච්ච රටක ඒ මිනිසුන්ගෙන් බදු ගන්නවා කියන කර්මාන්තකරුවසෙන් අපි කොයිතරම් කර්මකාරීද කියන්නේ.
රංගන මේ පරිභෝජනේ අඩු වෙනවා කියන්නේ නිෂ්පාදනය අඩු වෙනවා. ඔව්. බිල වැඩි වෙනවා කියන්නේ විදුලිය වේවා ජලය වේවා නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. භාණ්ඩේ මිල වැඩි වෙනවා. ආයිත් පරිභෝජනේ අඩු වෙන්නේ ඒක බලපානවා. එතකොට බිල වැඩි කිරීමත් එක්ක සමහර විට නිෂ්පාදකෙක් හිතන්න පුළුවන් මේ පිරිවැයට භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වැඩක් නැහැ ඉල්ලුම නැහැ. ඒ හින්දා මම සපයුම අඩු කරන්න ඕනේ. නිෂ්පාදන කාර්යාවලිය අඩු වෙනවා. දැන් රටේ ප්‍රොඩක්ෂන්ස් අඩු වෙලා දැනටම ඒක වෙලා. ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් දවසකට විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 45ක් විතර. ඔව්. දැන් ඒක 35 40 මට්ටමට අඩු වෙලා. නේ පෙරේද ගත්තොත් 38.9යි. ඒතකොට මේ අඩුවීම මේ හොඳයි කියලා හිතන්න එපාද විදුලි බල මණ්ඩලය නම් කියන්නේ විදුලිය අඩුවෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා. හැබැයි විදුලිය අඩුවෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කළ යුතුයි නාස්තිවම කරලා. එහෙම නැතුව ප්‍රොඩක්ෂන්ස් නවත්තලා ඒක කරන්න ගියොත් රට ආයෙත් කබලෙන් ලිපට වැටෙනවා. තව එකක් මට ඉඩ දෙන්න මේකත් කියලා දෙන්න. මේ දැන් අර මේ බදු ගැන කිව්වනේ. ඔව්. නේද බදු ගහලානේ ආදායම හොයා ගන්න හදන්නේ. බදු ගහලානේ පාඩුව පියවන්න හදන්නේ. ලස්සනම කතාවක් කියන්න. මොකක්ද? දැන් ආදායම් බද්ද තියෙනවනේ. දැන් ඔයා මම ආදායම් බද්ද ගෙවන්න ඕන නම් මොකද කරන්නේ? අපේ වැටුපෙන් හෝ නැත්තම් අපි බද්ද වෙනම ගෙවන්න ඕනේ. ඔව් බොහෝ විට කරන දේ තමයි වැටුපෙන්ම කපා ගන්න. හැබැයි විදුලි බල මණ්ඩලයේ ඕක වෙනස්. ඒක ගෙවන්නේ කවුද? ඒක ගෙවන්නේ මේ විදුලිය පරිභෝජනය කරන අපි. ඔබ අපි. මේ අහගන්නකෝ. තව එහෙම කරන්න පුළුවන් දේවල් තියෙනවද? ආදායම වැඩි කර ගැනීම එක පැත්තකින් කරන ගමන් වියදම අඩු කර ගන්න. මොන හරි ප්‍රශ්නයක් වුණාම වියදම අඩු කර ගැනීමේ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ. මුලින්ම බලන්න ඕනේ තමන්ගේ වියදම් සාධාරණද ඒවා කොහොමද අඩු කරන්නේ. එතකොට ඒක ඉන්ධන වියදම් වෙන්න පුළුවන්, වෙන වියදම් වෙන්න පුළුවන්, ආයතනික වශයෙන් ස්පෙයාර් පාර්ට්ස් ගේන හැටි වෙන්න පුළුවන්. ඒ හැමදේම දිහා බලන්න ඕනේ. ඊළඟට බලන්න ඕනේ අපිට අවශ්‍ය ප්‍රමාණය සනගද්ද ඉන්නේ, අපිට අනවශ්‍ය ප්‍රමාණය සනගද්ද ඉන්නේ. අපි දන්නවනේ ඉස්සරින්දම්ම මේකට හැම ඇමතිවරයම තමන්ගේ අඳුරන කට්ටිය චන්ද කොට්ටාසේ කට්ටිය දාගත්තා. තුන්වෙනි එක බලන්න ඕනේ මේ පිළිබඳ ගෙවන ඒගොල්ලන්ට ගෙවන වැටුප් හරි ප්‍රමාණයද තියෙන්නේ. ඒතකොට මේවා ඕනිම ආයතනයක විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්නයක් ආවහම ඕනිම ආයතනයක් කරන දේවල්. දැන් සමහර ප්‍රසාදෙහි මොනාවට වඩා වැඩි කියලා කියවෙනවා. තාම ගෙවනවානේ මේගොල්ලන්ගේ බදු. අපි මේගොල්ලන්ගේ ආදායමට ගෙවිය යුතු බද්ද කියන්නේ පේයි බද්ද ගෙවන්නේ විදුලි බල මණ්ඩලයෙන්. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ ආදායම් බද්ද ගෙවන්නේ සේවකයා නෙමෙයි විදුලි බල මණ්ඩලය. ඔව් විදුලි බල මණ්ඩලය කියන්නේ අපි. ඒ කියන්නේ සාමාන්‍ය විදුලි පාරිභෝගිකයා. ඔව්. දැන් අපි සාමාන්‍යයෙන් පඩියක් ගන්නකොට අපේ පඩියෙන් කැපෙනවනේ අපෙන් අය කරගන්න ආදායම් බද්ද. මෙතන එහෙම වෙන්නේ නැහැ. එතන එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඒගොල්ලන්ගේ ආදායම් බද්ද අපි ගෙවන්නත් ඕනේ. ඒ ආදායම් බද්ද ගෙවන්න ගිහිල්ලා ඒගොල්ලෝ පාඩුණාම ඒ පාඩුවත් අපි ගෙවන්න ඕනේ. මේක හරිම වැඩක් ඉතින්. දුරකථනෙන් ඉන්න අපිට කතා කරන්න කරුණාකලින් අබේ වික්‍රමාත්මි අයබෝන් සුබ දැසනක් ඔබතුමීට. අයබෝන් සුබ දැසනක්. කියන්න ඔබතුමී කතා. නැත්තරම් මහත්මිය දැන් පසුගිය කාලේ මට මතකයි ඒ කරෙන් යරි විදුලිය වැඩි වීම කරන අවස්ථාවවලදී කෝකා කමිටුවෙන් සුබිරි මේ ඉහිලිදරව් කරා විශාල වශයෙන් විදුලි බල මණ්ඩලයේ පාඩු ලැබීමට හේතුවෙන් වශයෙන් ඒගොල්ලන්ගේ මේ පඩියේ තමතරව ගෙවන අත්සාද කරමු දැසා එළින්ද ඊට අමතරව විශ්‍රාම වතුපයි දෙකම ගෙවන්නේ ඉදිරි බල මණ්ඩලයෙන් කියලා. ඊට අමතරව මේ එතකොට මේ විශාල වශයෙන් මේ සඳහා මුදලක් පැය වෙනවා. ඒකට ඒ මුදල් පවා ගෙවන්න වෙන්නේ සාමාන්‍ය අපි ජනතාව. ඒතර විදුලි බල බලශක්ති අමාත්‍යවරයා මේක ලොකුවට ඊතරව අපශයෙන් කරා ලොකු මාධ්‍ය සාකච්ඡාවල මේවා ගියා. ඇත්තටම වටීගෙන ඒ වෙනකම් මාධ්‍ය සංදර්ශන විතරයි කියලා. ජනතාව ඒ සඳහා කිසිම ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් පේන්නේ නැහැ. නමුත් අපි තමයි හැමදාම වැඩි කරන වැඩි කරන විදිහට ඒගොල්ලන් පාඩුයි පාඩුයි කියන්නේ. ඊට අමතරව දැන් යවුරුදු වල විදුලි මණ්ඩලයේ විශාලයෙන් පාඩු ලබද්දී ඒ වෙලාවම බොනස් කියලා තිබුණා. ඉතා ලොකු ඉඳලා බොහොම ස්තුතියි. ඒ එක්කෙනෙක් හැබැයි මේක තමයි රටේ බොහෝ විදුලි පාරිභෝගිකයන්ට දෙන ප්‍රශ්නේ. හැබැයි විදුලි පාරිභෝගිකයා ඔය ප්‍රශ්නේ තුල හිටියාට දැන් විදුලි බල මණ්ඩලයේ සේවකයා තුලත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඔවුන් බය වෙනනේ මේ හදන්නේ අපේ වැටුප් අපේ දීමනා අපේ වරප්‍රසාද අපිට ලැබෙන තින් දේවල් කප්පාදු කරන්න ද යන්නේ මේ කියලා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව දැනගන්න කතා කරා ලංකා විදුලි මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැදවුම් කරු රංජන් ජයලාල් මහත්මයාත් එක්ක. විදුලි බල මණ්ඩලයේ ආයතනයක් විදිහට වියදම් අඩු කරන්න කිසියම් ආකාරයක ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද සාධනීය වශයෙන්? මේ අරුපුතේට වක් කියන්න ඕනේ සේවක නෙමෙයි. අපිට පුළුවන් නම් කියන්න විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාව නිසා ගමක් එක දවසක් එක පැය 24ක් අඳුරු තිබිච්ච ප්‍රදේශයක් සේවක වැඩ රාජකාරී වේලාවේ පිටස්තර මොහොතකදී පවා විදුලිව සිද්ධුත් ඒ යථාර්ථයට පත් කිරීම නිසා සේවකෝ වහම කැදවෙනවා. රටේ පාලකයන්ගේ දින අදෘෂ්ටදර්ශී තීන්දුව తీරන නිසා තමයි අද විදුලි බල මණ්ඩලයේ මේ තත්ත්වේ බලා දෙන නිසා ජනතේ කොල්ලෝ ඔබ අහන පස්සේ දෙන්න තියෙන උත්තරේ තමයි සේවකෝ වැදවල් වැඩ කරනවා. ආණ්ඩුවත් බොහෝ වෙලාවට විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුපයි සේවකවන්න
සේවකෝ විදින බල වෙන බරපතල සම්බන්ධයෙන් ජනමාධ්‍යට කියමි සේවකෙන්ට එරෙහිව යම් මතයක් හදමින් තිබෙනවා ඒ නිසා ආණ්ඩුව දැන් මෙහෙමත් කරමින් යන්නේ සේවකෙන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා විදුලි බල මණ්ඩලේ ලාභ පෙන්වන්න යනවා හැබැයි එහෙම පෙන්වන්න බෑ නමුත් වෙනත් වෙනත් ගනුදෙනු අධිසිමිලිටි ගැන හරහා සිදුවන ගනුදෙනු බලාගාර වෙලාරි ඉදි නොකර වෙනත් විශේෂ අපි දන්නවා ගල්ලවුරු මාපියාවක් තියෙනවා නැකේ ඒක ඇත්ත ඒක මේකේ ඉංජිනේරුවන්ගේ මාපියාවක් තිබුණා ඒ සමස්ත ඉංජිනේරුවන් මෙතන වක් කියන්න ඕන කමක් නැහැ ඉංජිනේරුව පිරිසක් විසින් දේශපාලඥ පිරිසක් සමග එක්ව එයාත්ම මාපියාවක් තිබුණා ඒ ඒවා නවත්තන්න නැතුව මොනම රජයක් ආවත් ඒ බලශක්ති ශේත්‍රය නඟා සිටවන්න බෑ වෙන්නෙම අර්බුදයට මුවා වෙලා මේවා විකුණනවා විකුණලගෙන අවුරුදු සාර්ථක ගණක් දා ගන්න නිසා විදුලි බල මණ්ඩලයේ වියදම් අඩු කිරීම සඳහා කිසියම් ආකාරයක මොනම ආකාරයකවත් සැලැස්මක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ කරන්නේ අර වක්කඩේ හපු වැංගෝ වගේ අතිසයට අමුතු ගහනවා වගේ සේවකෙන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරන එක ජනතාව විසින් වැඩ කර සේවකෙන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා මේක දිග දිගට සිද්ධ වෙමින් තියෙනවා. ඕක තමයි රංගන අද වෙන්නේ ඊයේ උනේත් බොහෝ කාලයක් තිස්සේ වෙන්නේ. ඒගොල්ලෝ මේගොල්ලන්ට බෝලේ දානවා මේගොල්ලෝ ඒගොල්ලන්ට බෝලේ දානවා ඒගොල්ලෝ කියනවා සේවක වරප්‍රසාද හිඳ තමයි මෙහෙම මේ පාඩු ලබන්නේ. මේගොල්ලෝ කියනවා ඒගොල්ලෝ යටිමඩි ගහන හිඳ තමයි පාඩු ලබන්නේ. අන්තිම මට ඒගොල්ලොන්ගේ යටිමඩිය නිසා සිදුවෙන පාඩුවත් සේවකයන්ට දෙන අවශ්‍ය නොවන වරප්‍රසාද නිසා සිදුවෙන පාඩුවත් මේ දෙකම ගෙවන්න වෙන්නේ රටේ අතිශය සාමාන්‍ය විදුලි පාරිභෝගිකයාට. ගෙදර එක ලයිට් එකක් විතරක් දාගෙන ඉන්න විදුලි පාරිභෝගිකයාටත් ඒක ගෙවන්න වෙනවා. දැන් කියවුනා ලංගිම ඉංජිනේරු වරුන් සම්බන්ධයෙන් කියවුනානේ. එනිසා අපේ ඉංජිනේරු සංගමේ සභාපතිවරයා නිහාල් වීරරත්න මහත්මයාත් එක්ක ඒ ගැන කතා කළා. වේලාසනින් කෑ ගහනවා කියන්නේ වේලාසනින් දැකලා කිව්වේ නැත්තම් බයිනවා ඒ නිසා මේ දකින්නවා කියලානේ කියන්නේ. හැබැයි ඉංජිනේරු මහත්තයාට අමතක වුණාද දන්නේ නැහැ. net fm බැලුම් ගල අපි සෑහෙන කාලයක් තිස්සේ කෑ ගහනවා. අපි වගේම තවත් බොහෝ පාර්ශ්ව කෑ ගහමින් පෙන්වා දෙනවා මේ ඩොලර් මත යැපෙන බලශක්ති විකල්ප වලට යන්න එපා. ගල්ලංගුරුත් එහෙමනේ. රුපියල් වලින් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්නේ නේද? ෆොසිල ඉන්ධන දහනය කියන්නේ එහෙමනේ. රුපියල් වලින් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්නේ. එහෙම මේ ඩොලර් මත යැපෙන බලශක්ති ප්‍රබවයන් නැතත් අපේ රටේ ඕනතරම් බලශක්ති ප්‍රබෝයන් තියෙනවා. නිකන් ලැබෙන බලශක්ති ප්‍රබෝයන් තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය තියෙනවා. ඇයි ඒව පාවිච්චි කරන්නේ නැත්තේ? මේ ඉංජිනේරු මහත්වරු ඒකෙන් කකුලෙන් අදින එකනේ කරන්නේ. දැන් ඊට පස්සේ කියනවා අපි මේ වේලාසනින් කිව්වේ නැත්තම් බණේ කියලාද? කළුවරේ ඉන්නවා කියන එක වේලාසනින් කියලා වැඩක් නැහැ. කළුවර නැති කරන්න කළ යුතු දේ වේලාසනින් කරන්න. ඒ පිළිබඳව කතා කළ ආචාර්ය විදුරලපණාවි. වියදම අඩු කරන්න ඕනේ නම් ඒකට විකල්ප තියෙනවද? විදුලි වල මණ්ඩලයේ සතුව පුළුවන් දේවල් මොනවද යෝජනා? තාම කෙටි කාලයෙන් කරන්න දේවල් ටිකක් අඩුයි. නමුත් විශේෂයෙන්ම වහල මත සපි කරන සූර්ය පද්ධති සහ සුලං සහ සූර්ය පද්ධති ඉක්මනින් ව්‍යාප්ත කරලා මොකද ඒව වල තමයි අඩුම වියදම. ඒව වලට ඩොලර් ප්‍රශ්නකුත් නැහැ. එතකොට මේවා මතින් තමයි ජනන වියදම අඩු කරගැනීමේ හැකියාව තියෙන්නේ. නමුත් අපි දන්නවා රුපියල වැටුණාට පස්සේ දැන් ඉස්සර අර සූර්ය බල සූර්ය පද්ධති තිබුණු ගණන් වැඩි කිරීමට සිද්ධ වෙනවා. මොකද ඩොලරේ වෙනස් වීම මත. ඒකට ඒකට දාපු කොමිටියේ උනත් විදුලි බල මණ්ඩලයේ බලපෑම නිසා ඒ වැඩි පෙරපු ගාන
සාධාරණ නැහැ මොකද ඒකෙන් අර කලින් විදිහට ඒතරමට ගහන්න බෑ සූර්ය බලාගාර වහලුවද එතකොට ඒ අවස්ථාවේ වුණත් ඉස්සරහා දිහා බලන්න නැතුව ඒගොල්ලන්ට ඕනේ විදිහට ගණන් හදාගෙන ඒ ක්‍රමවේදයත් කඩකප්පල් කරනවා ඊට අමතරව කුඩා ජල විදුලි සුළං සූර්ය බලාගාරවලට ඒකටත් දෙන ගාන සාධාරණ ගානක් නියමනයේ හරහා දුන්නේ නැති නිසා ඒ ක්‍රමවේදයත් සාර්ථක නැහැ net fm balungala මේ අගෝස්තු මාසෙත් ලයිට් බිල වැඩි කළා. ආය වතාවක් ලයිට් බිල වැඩි කරන්න තමයි කැමිනට් මණ්ඩලෙත් එක්ක බලධාරීන් සූදානම් වෙන්නේ. හැබැයි ඔබට අපිට පුළුවන් ද එහෙම ගෙවන්න. එහෙම නැතුව අපිට මේ රට දුවන්න පුළුවන් ඒද තව මාස දෙක තුනක් යනකොට මුළු රටම අඳුරේ තියෙවිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව net fm බැලුම් ගාත කතා බහ කරමින් හිටිය අපිට දුරකතනින් ඉන්නවා කතා කරන්න පුෂ්ප කුමාර මහත්මයා. අයිබන් සුබෝදෑසනක් ඔබතුමාට. සුබෝදෑසනක් වේවා. ඔබතුමාගේ අදහස? FM බැලුම් ගාත බොහොම ස්තුතියි මේ වගේ කාලීන වැඩසටහනක් කරනවාට මම ගුරුවරේ. ඉතින් අද මම මේ නිවාඩු දාලා හිටිය අපේ මේ දරුවලට වෙලා මම මේ ඒ අතර මේක අහන් හිටිය ඇත්තටම මම දැන් මේ ඊයේ පෙරේදාත් මේ විදුලි මණ්ඩලයට ගියා ගියාම විදුලි මණ්ඩලයේ අර ඇතුලේ හැම ඔෆිස් එකකම හැම තැනම ඒසී දාලා තියෙන්නේ ඒ ඒසී සෑහෙන ඔක්කොම වැඩ කරනවා ඊට පස්සේ ඒ වෙයින් ජනෙල් ඇරලත් ඒසී දාලා තියෙන ඒ වෙයින් එළියට ඒසී එළිය එනවා ඉතින් විදුලි සෑහෙන ආස්තියක් එනවා ඊට පස්සේ දැන් විදුලි මණ්ඩලයේ සේවකයෝ ණය ගන්නෝනේ ණය ගත්තාම ඒ ණය ගන්න සේවකයන්ගේ ලෝන් එකේ වාරිකේ කොටස් දෙකයි ණය කොටසයි මේ පොලී කොටසයි පොලී කොටස ගෙවන්නේ ජනතාව. يعني විදුලි බලවල සියලු සේවකයෝ නිදහස් කරලා තියෙන්නේ මේ ණය මුදලින් පොලී මුදලින්. ඒක ජනතාව තමයි ඒගොල්ලෝ නිවාස ණයක් ගත්තාත් වාහන ණයක් ගත්තාත් ඒකේ පොලී කොටස ගෙවන්නේ ජනතාව. මේ තවත් එක්කෙනෙක් එතකොට එහෙම අදහස් එහෙම අත්දැකීම් තමයි විදුලි බිල ගෙවන විදුලි පාරිභෝගිකයාට තියෙන්නේ විදුලිය නිපදවන විදුලිය බෙදා හරින විදුලිය කළමනාකරණය කරන විදුලි බල මණ්ඩලයේ විදුලි බල මණ්ඩලයේ සේවකයන් සම්බන්ධයෙන්. එතකොට ඒ සේවකයෝ මොකද කරන්නේ? දැන් ඊළඟට ප්‍රශ්නේ එනවා ඩිල්ෂාන්. දැන් අපිට විදුලි ඒකකයක් ලබා ගන්න රුපියල් මෙච්චරයි කියලා නියම කරනවානේ. මේ මුදල නියම කරන්නේ මොනවා හරි නිර්ණායක මතනේ. ඒ කියන්නේ වාර්ෂිකව නැත්නම් දවසකට කොච්චර විදුලි ප්‍රමාණයක් අවශ්‍යද? ඒවා පරිභෝජනයේ අඩු වුණාම වැඩි වුණාම එක වෙනස් වෙනවාද? මේ ඇස්තමේන්තුව හදන්නේ දවසේ පැය 24ම විදුලිය දෙන්නද නැත්නම් පැය දෙකක් තුනක් කපන්න බලාගෙනද මේ අදාළ සූත්‍රය හදලා තියෙන්නේ? ඊළඟට මේ විදුලි බලය නිෂ්පාදනය කරන ජල විදුලියෙන්ද ගල්ලගුරුවෙන්ද මොනවෑන්ද කියලා තීරණය කළාද? ඉතින් ප්‍රශ්නයක් තියෙනවානේ මේ මොන ක්‍රමයක් මත පදනම් වෙලාද මෙච්චර පාඩුයි මෙච්චර ලාභයි මෙච්චර පාඩුවක් තියෙන ඒ නිසා මේ ආයතනේ පවත්වාගෙන මෙන්න මෙච්චර ඒකකයට මුදලක් වැඩි කරන්න ඕනේ කියලා කියන්නේ. අන්න හරි. දැන් බිල වැඩි කරන්න යන්නේ මොන ඇස්තමේන්තුව මත පදනම්වද? ඒ ඇස්තමේන්තුව හරිද? ඒ ඇස්තමේන්තුව හරියට කරලා තියෙනවද? ඒ පිළිබඳව අපි කතා කළා ලංවිම ඉංජිනේරු සංගමේ සභාපතිවරයා නිහාල් වීරරත්න මහත්මයාත් එක්ක. පෙර වසර වලට වඩා මේ වෙන විට මේ තියෙන විදුලි බිලත් එක්ක විදුලි පරිභෝජනය අඩු වෙලා තියෙනවා කියලා යම් කිසි මට්ටමකට කියවෙනවා. ඒ වගේම එතකොට ඒ අඩු වෙච්ච විදුලි ඒකක සංඛ්‍යාව මත පදනම් වෙලාද? පැය 24ම විදුලි බලය ලබා දෙනවාය කියන කාරණා මත පදනම් වෙලාද? ඒ වගේම යොදා ගන්නා වූ අමුද්‍රව්‍ය ඉන්ධනද නැත්නම් ගල්ලඟුරුද කුමන ප්‍රභවයකින්ද මේ විදුලි නිපදවන්නේ කියලා ඇස්තමේන්තු කරලාද මේ රුපියල් බිලියන 423ක මුදලක් ලබන වසරට වැය වේවි කියලා අනුමාන කරලා මේ විදුලි බිල මෙච්චර වැඩි කරන්න ඕන කියලා යෝජනා කරන්නේ? බලාපොරොත්තු වෙන්නේ නම් අමාත්‍යාංශයේ විදුලිය කප්පාදුවකින් තොරව යන්න ඕන කියලා. එහෙම බලාපොරොත්තුවක් රජයට ඇති. හැබැයි ඉතින් කප්පාදුවකින් තොරව යන්න නම් ඔයාලා දන්නවා දැන් මේ හැම වර්ෂයකම වෙන ප්‍රශ්නයක් තමයි අපිට ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනකොට මේ නියං සමයේ ඊසාන දිග මෝසම අවසන් වෙලා නැවත 20-23 වර්ෂයේ නිරිත දිග මෝසම ආරම්භ වෙන කාලය තුල අන්තර් මෝසම එනකන් නියං කාලයක් තමයි එන්නේ. ඒ කාලවලට පැහැදිලිවම ජලාශවල වතුර ටික අඩු වෙනවා. අපිට රටේ විදුලි ඉල්ලුම සපයන්න අපිට වෙන්නේ පැහැදිලිවම තාප බලාගාර ක්‍රියාත්මක කරන්න වෙනවා. හදිසි මිලදි ගැනීම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒවට අධික වේදමක් දරන්න වෙනවා. ඉතින් ඒ අධික වේදම දරනවද කියන එක මේ අවස්ථාවේ හිතන්න ඕනේ. දැන් ඕවා ඔක්කොම මේ රටේ තියෙන දේවල් වලින් නෙවෙයි අධික වේදම දරන්න වෙන්නේ ඉන්ධන ගෙන්නන්න වෙනවා. පැහැදිලිවම ගල්ලඟුරු ටික ගෙනවත් ඉතුරු ටික සපයන්න ඉන්ධන ගෙන්නන්න වෙනවා. ඉතින් ඉන්ධන ගෙන්නන්න ඩොලර් තියෙන්න ඕන. ඔය ඔයගේ ප්‍රශ්න තියෙනවා. දැන් මේ රටේ එහෙම ආර්ථික අවපාතක පෙළෙන රටක් පැය 24 මේ එකවර විදුලිය නොකපා යන්න තීරණය කරනවයි කියන එක අපට ප්‍රශ්නයක්. ඉතින් ඒක යන්න පුළුවන් නම් හොඳයි. රටක් හැටියට රටේ පාලකව හිතන්න ඕනේ මේක රටේ ජනතාවට දරන්න පුළුවන්ද කියලා. දරන්න බැරි නම් අපි ඕනම දෙයක් කරන්නේ දරන්න පුළුවන් සීමාවකට යටත් කටයුතු කරන එකනේ.
විදුලි බල මණ්ඩලයේ රුපියල් බිලියන 500කට එහා වගේ ප්‍රමාණයක් විවිධ බැංකුවලට ණය සහ විවිධ සැපයුම් කරුවන්ට ණය බැංකුවලට පමණක් නෙවෙයි සැපයුම් කරුවන්ට ණය නමුත් විය යුත්තේ ඒක නෙමෙයිනේ අංක 1 කාරණේ තමයි විදුලි බිල වැඩි කිරීම ඒ වගේම වියදම් අඩු වෙද්දී විදුලි බිල අඩු කිරීම කලට වේලාවට සිද්ධ වෙන්න ඕන අද වියදම අඩු වුණොත් ඒ අඩුවීම පාරිභෝගිකයට එන අවුරුද්ද දීලා හරියන්නේ නැහැ ඒකට පාරිභෝගිකයාගේ විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ බිල ක්‍රමයේ සම්බන්ධයෙන් ඒකට පාරිභෝගිකයාට ඇත්තටම ඒ ගැන ඒ තොරතුරු ලබා දීමේ ක්‍රම ක්‍රමවේදයක් පිහිටවලා තියෙන්නේ ඒ ක්‍රමවේදයට අවශ්‍ය කරන ඩියකිවිලි විසැහෙන ප්‍රමාණයක් මමමයි ලිව්වේ 2010 11 වකවානුවේ එතකොට පාරිභෝගිකයාට ඇත්තටම බලා ගන්න පුළුවන් ගිණුමක් තියෙනවා ඒ ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය සහ බෙදා හැරීම සඳහා යන මුදල් ප්‍රමාණය ඍණ පැත්තට යනවා වැස්ස අඩු වුණොත් තෙල් මිල වැඩි වුණොත් ගල්ලඟුරු මිල වැඩි වුණා. ඒ වගේම වැස්ස වැඩි වුණොත් තෙල් මිල අඩු වුණොත් ගල්ලඟුරු මිල අඩු වුණොත් පාරිභෝගිකයාට පේනවා ඒ ගිණුම ධන පැත්තට යනවා. ඒතර ගිණුම ධන පැත්තට යනවා කියන්නේ පාරිභෝගිකයා ඊළඟ ජූලි පළවෙනිදා හෝ ඊළඟ ජනවාරි පළවෙනිදා මිල අඩු වීමක් බලාපොරොත්තු වෙනවා. ඒකේ විරුද්ධ පැත්තත් ඒ වගේම තමයි. ඉතින් මේ අඩු කිරීමත් වැඩි කිරීමත් දේශපාලන තීන්දුවක් නොවි දත්ත මත පදනම් වූ ක්‍රමයකට කරනවා නම් මේ මිල ක්‍රමය ගැන පාරිභෝගිකයාගේ විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව කැබිනට් මණ්ඩලයේ තීරණය අරගෙන ඒව ගණන් කියලා මොකුත් හදන්නේ නැතුව ඒ තීරණ ගැනීම හොඳ නැත. ඒ වයින් හොඳ විදුලි පද්ධතියක් පවත්වාගෙන යෑම අමාරු නිසා තමයි මහජන උපයෝගිතා කොමිසම පිටවුවේ. ඒතර මහජන උපයෝගිතා කොමිසම ඒ කාරණේ හරියට කරන්නේ නැතිනම් කොමිසමට වෙන අයපත් කරන්න ඕනේ. විදුලි බල මණ්ඩලයේ ඊට අදාළ අය ඒ කාරණේ හරියට කරන්නේ නැතිනම් ඒකට වෙන අයපත් කරන්න ඕනේ. දේශපාලකියා තමන්ගේ දේශපාලන වාසිය මත අවශ්‍ය වෙලාවට වැඩි කරන්නේ නැහැ අවශ්‍ය වෙලාවට අඩු කරන්නේ නැහැ. නිලධාරීන් සමහර විට තමන්ගේ යටිමඩි ගහලා හම්බ කරගන්න කීයා හරි වෙනුවෙන් වැරදි තීන්දුව තීරණ වලට දේශපාලකයා පොළඹවනවා. ඒ නිසා නිලධාරියාත් සමහර ලාවට ගති යුතු තීන්දුව වළක්වනවා. කෙසේ හෝ අවසානයේ කැබිනට් අනුමැතියක් ලබා ගත්තා මේ විදුලි බිල වැඩි කරන්න. නමුත් අපි ඊයේ පස්වරුවේ කතා කළා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති වෙලා ජනක රත්නායක මහත්මයාට එතුමාට සදහන් කළාන් පස්සේ එතුමා පැහැදිලිව සදහන් කරපු කාරණාවක් තමයි කැබිනට් මණ්ඩලයේ විසින් මේවා සම්මත කළාට මෙහි නීත්‍යානුකූල අයිතිය හිමිකම මිල වැඩි කිරීමේ තීරණය තියෙන්නේ අවසාන වශයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සතුව. එවැනි තීරණයක් තවම ඔවුන් අරගෙන නැහැ කියන කාරණාව තමයි එතුමා අවසන් වශයෙන් සදහන් කළේ. අපිට තෙන් බලන් ඉන්න තමයි වෙන්නේ. බිල ආවොත් එහෙම ගෙවන්න තමයි වෙන්නේ නැත්තම් කපල යනවා. සුබ දවසක් මම රංගන. මම ඩිල්ෂාන්.